දිස්ත්‍රික්ක තුනේ මහා දිසාපති තුමන්ලා. ඒ වගේම පැමිණ සිටින පත්වීම් අද ස්ථීර කිරීමට පැමිණ සිටින සියලු දෙනාටම සුබ දවසක් වේවා. පළවෙනුවෙන්ම මම කියා සිටින්න ඕනේ අද ඉතා දීර්ඝකාලීනව තිබ්බ ප්‍රශ්නයක් අද විසඳෙන දවසක් කියලා. ඔබ 1471ක් අද පත්වී ස්ථිර වෙනවා. මේකට අපි ගරු අගමැතිතුමාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතුමා සාමාන්‍යයෙන් මහජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දීලා සේවකයාගේ පැත්ත අරගත්ත ඉතිහාසයක් තමයි එතුමාට තියෙන්නේ. මේ අවස්ථාවෙත් එතුමා තද තීරණ අරගෙන ඉවරලා මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරපේකට අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ එතුමාට. අපේ වක්කුඹර ගරු ඇමතිතුමා ගැන අපි විශේෂයෙන් කියන්න ඕනේ. ඒ කැබිනට් පත්‍රිකාව දැම්මට පස්සේ ඒක පිටිපස්සේ ඒ සැලැස්ම පිටිපස්සේ ඔබතුමා ලොකු ශක්තියක් වුණා ග්‍රාමාත්‍යතුමාට. මටත් ඔබතුමා 3-4 පාරක් කතා කෙරුවා. මට විශේෂයෙන්ම මතකයි මේක අපි කොහොමද කරන්නේ, මේක ඉක්මනට කරන්න ඕනේ, මේකට පඩි නැත්තම් අපිට පඩි ගෙවන්න ක්‍රමවේදයක් අපි හොයාගමු කියලා. මට විතරක් නෙමෙයි අනිත් ආණ්ඩකාරවරු 8 දෙනාටත් මේ සම්බන්ධව ඔබ කතා කෙරුවා. මම හිතන්නේ ඒ කාර්යභාරයේ ඔබතුමාට ලේසි කාර්යභාරයක් වුණේ නැහැ. එක එක විවිධ අදහස් පළ වුණා. නමුත් එක වෙලාවක මම හිතන්නේ හරි තීරණයකට අපි ඔක්කොම ආවා. ඒ වගේම අපි පළාත් සභාවේ ප්‍රධාන ලේකම්තුමිය සහ පළාත් පාලන ආයතනයේ කොමසාරිස්තුමියට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. අද මේ දවසේ මේක සංවිධානය කරලා හරි විදිහට මේක සංවිධානය කෙරුවාට. මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අද පත්වීම ස්ථිර පත්වීම ලබන අයට. ඔබ සියලු දෙනාම මම හිතන්නේ ගරු ඇමතිතුමා කිව්වා වගේ අපි හුඟක් වෙලාවල් වලට අපේ නිවාඩු දවස්වලත් ඔබ සියලු දෙනා වැඩ කරනවා. ඔබතුමාලගේ ඔබ ඒ ක්‍රියාව අපි ඇත්තටම අගයන්න ඕනේ. ඒක ඇත්තටම අත්‍යවශ්‍ය කාර්යයක් තමයි ඔබ සියලු දෙනා කරන්නේ. සාමාන්‍යයෙන් කම්කරු දිනේත් ඔබතුමා කිව්වා වගේ ඔබ සමහර කට්ටිය වැඩ කරනවා. ඉතින් අපිට ඔබතුමාලගේ වැඩ පෙනුන් නැති වුණාට ඒ මහජනතාවත් එක්ක සම්බන්ධ වෙන ඉතාමත්ම අවශ්‍ය පුරුකක් තමයි ඔය අය. එම නිසා දැන් අද පත්වීම් ස්ථීර වුණෙන් පස්සේ වැඩ කාර්යක්ෂමතාවේ අඩු වෙන්න හොඳ නැහැ. කාර්යක්ෂමතාවේ තව ටිකක් වැඩි වෙන්න ඕනේ. මේ අවස්ථාවේ මම ගරු ජනාධිපතිතුමාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි ආර්ථික අපහසුතාවයෙන් තිබ්බත් එතුමා ඒ තීරණයක් ගත්ත මුදල් වෙන් කරලා ඉවරලා මේ කාර්යය සාර්ථකව කරගෙන යන්න. මොකද මේක විශ්‍රාම වැටුප්පේ හැමදේම සලස් ගැන කල්පනා කරද්දී මේක අවුරුදු කීපයක් ගැන කල්පනා කරලා තමයි මේ මුදල් වෙන් කරන්න ඕනේ. මම හිතන්නේ ඒ වෙනුවෙන් අපි රජයට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. නැවත වරක් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා පළාත් සභාවේ මේ ක්‍රියාවට මහන්සි වෙච්ච සෑම දෙනාටම. මම හිතන්නේ ඒක ඉතාම හොඳට සංවිධානය වුණා. අද 1471කට අද මේ පත්වීම් ස්ථිර කිරීම මේක මේ සංවිධානය කිරීම ගැන මම නැවත වරක් අග්‍රාමාත්‍යතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ ක්‍රියාව පටන් ගැනීම ගැනත් ගරු වක්කුඹර ඇමතිතුමාට මේක ඉවර වෙනකම්ම නිරන්තරයෙන්ම මේක පිටිපස්සේ සිටගෙන මේක කැපවීමෙන් වැඩ කරලා මේක සාර්ථක කරගන්නට හැකිවීම ගැන මම මේකත් එක්ක මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ඔබ සියලු දෙනාගේ සේවය අගය කරන ගමන් ඔබ සියලු දෙනාටම සුභානාගතයක් වේවා. බොහොම ස්තුතියි.